ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය පෙබරවාරි 17 සහ 18 වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී තේවලින් ඩොලර් වෙන්නේ තේවතුළු වලට පුරවට කරන්න කවුද ගවන්තාව අපිට රබර් වලින් ඩොලර් ටිකක් යනවා රබර් වතුළු වලට පුරවට කරන්නේ ගවන්තාව අපිට ඇඟලුම් වලින් ඩොලර් ටිකක් යනවා ඇඟලුම් කම්මල් වලට පුරවට කරන්නේ ගවන්තාව අපිට විදේශ වලින් සල්ලි ටිකක් යනවා විදේශවල වැඩිපුර ඉන්නේ කාන්තා. එහෙම ගත්තොත් එහෙම ආර්ථිකයේ දැනුත් ලොකු පංගුව තමයි. ඒ වුණාට කවුරුත් ගණන් ගන්න නැහැ. ඒ සහිම නෙවෙයි අපිට අපේ ගෞරවය අයිතිය සහිතව ආර්ථිකයට දායක වෙන්න ඕන. දායක කරගන්න ඕන. එහෙම ආණ්ඩුවක් අපි හදන්න ඕන. ඒස අපි ශක්තිමත් ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයේ ප්‍රතිලාභ අපි කාටවත් සාධාරණ බෙදෙන්න ඕන. අපි ආර්ථිකයේ ප්‍රතිලාභ බෙදනවා කියලා කියන්නේ සල්ලි බෙදනවා කියන අර්ථයෙන් නෙවෙයි. අපි ශක්තිමත් ආර්ථිකයක් හදුවම මොකද සිද්ධ වෙන්නේ? අපි ශක්තිමත් ආර්ථිකයක් හදුවොත් අපිට රටේ සල්ලි තියෙනවා නම් ආණ්ඩුව සල්ලි තියෙනවා නම් අර විශාල කාලයක් තිස්සේ අපේ කර්ණියම සුළු සහෝදරිලා අපේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු අරගල කරනවා අධ්‍යාපනයට ලංකාවේ දළ දේශ නිෂ්පාදිතයෙන් 6%ක්වත් වෙන් කරන්න කියලා. වෙන් කරන්නේ නැහැ. එන අපිට පුළුවන් සල්ලි වෙන් කරන අධ්‍යාපනයට. ඒතර අපි අධ්‍යාපනයට වැඩිපුර සල්ලි වෙන් කරනවා කියන්නේ මොකද්ද? අධ්‍යාපන සඳහා ඔබ දරන බර අඩු කරන සම්පූර්ණයෙන්. දැන් බරක් දරන්නේ නැද්ද? ලොකු බරක් දරනවා. ළමයි ස්කෝලේ දාන්න ගියාම නේද කොච්චර සල්ලි වුණාද ළමයා දාන්න සල්ලි වුණා දිනපතා සල්ලි දෙන්න ඕන ස්කෝලේ තාපය බඳින්න ඕන උණු ගන්න ඕන ඒවට සල්ලි එකතු කරන්න ඕන ටියුෂන් යවන්න ඕන කෙලවරක් නැහැ ශිෂ්‍යත්වය දෙන්න ඕන ඒක මල් කරුමයක් වෙලා තියෙනවා හැබැයි අධ්‍යාපනයට වැඩිමුළු මුදල් වෙන් කරනවා නම් දෙමාපියන්ගෙන් මුදල් අය කරගන්නත් අධ්‍යාපනයේ නොමිලස නිදහස් නම් මොකද වෙන්නේ එතකොට දෙමාපියන්ට අධ්‍යාපනය සඳහා තියෙන බරෙන් සම්පූර්ණ දෙමාපියෝ මුදවන්න පුළුවන් පාසලේ හොඳට ඉගැන්වුවත් ගුරුවරු දාලා දරුවන්ට අමතර පන්ති වලට යන්න තියෙන අවස්ථාව අඩු කරන්න පුළුවන්. දරුවන්ට නිදහසේ සෙල්ලම් කරලා ජීවත් වෙන්න පුළුවන් ළමා කාලේ ළමයි වගේ ගත කරන්න පුළුවන්. දැන් ළමයි ළමා කාලේ ගත කරන්නේ නැහැ ළමයි වගේ. ළමයි වැඩිහිටියන්ට හපන්. වැඩිහිටියෝ පැය 8යි 10යි වැඩ කරන ළමයි කොච්චරද? උදේ පාන්දර පටන් ගන්න ටියුෂන් නේද? පටන් ගත්තට පස්සේ රෑ 11 12ට ඉවර වෙනවා. එහෙම ළමයින්ට බෑ ළමයි නෙවෙයි එතකොට. ළමයින්ට ළමා කාලෙත් එක අධ්‍යාපනයක් තියෙනවා. නිසා එහෙම කරන්න පුළුවන් අපිට. සෞඛ්‍ය සේවයට වැඩිපුර මුදල් වෙන් කරාම සෞඛ්‍ය සේවය බරින් අමදාස් තියෙනවා රෝහලේ බෙහෙත් තියෙනවා උපකරණ තියෙනවා අපිට පරීක්ෂණ කරගන්න බෙහෙත් ගන්න පිටින් යන්න ඕනේ නැහැ ඒ නිසා අපි ආර්ථිකයක් හදන්න මොකද සඳහාද අපේ ජීවිතේ බර අඩු වෙන්න ඕන අපේ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා අපිට රැකියාව තියෙන්න ඕන රැකියාවට හොඳ ආදායම් මාර්ගයක් අටුපත් තියෙනවා ඒ නිසා එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම වගේම අපි ඉස්සරහ තියෙනවා ඒ විතරක් නෙවෙයි ආර්ථික විතර හදලා මදි කර්ණියම සුරේ ගොඩක් කතා කරමු ටිකක් හැංගින් බරව කතා කරේ මේ සමහර මැසේජ් දැකලා ඇයි මොකද්ද කිව්වේ කර්ණ සෞද කිව්ව දේ තමයි මොකද්ද අපට මිනිස්කම තියෙන සමාජයක් ඕන අපේ සමාජයක් දැන් තියෙනක මිනිස්කම තියෙන දෙක නෑ අපේ සමාජෙ මොකක්ද තියෙන්නේ අපේ සමාජේ විනාශ කරලා තියෙන විනාශ වෙච්ච සමාජයක් අපට තියෙන කුණු වෙච්ච සමාජයක් තියෙන මේක වංචා දූෂණ පිරීලා ද වංචා දූෂණ කිව්වම ඕගොල්ලන්ට මතක් වෙන නමක් මොකද්ද මතක් වෙන නම අපේ රටේ වංචා දූෂණ කිව්ව ගමන් මතක් වෙන්නේ නැද්ද නම මතක් වෙන මොනවද රාජපක්ෂලා ඇත්ත ඔයගොල්ලෝ තමයි මේක කප් ගහපු කට්ටිය වංචා දූෂණ වල හැබැයි ඒක විතරක් නෙමෙයි අපිට ඕනනම් මාළිමාවය අපි සාති කළගෙන මාළිමාවය ආණ්ඩුවක් ආපු ගමන්ම අපි ගාව නඩු ෆයිල් ටික තියෙනවා අපරාධ කරපු ටික තියෙනවා අපි ටික අරගෙන නීතිපතිට දීලා නඩු පවරලා වේගෙන් නඩු හාලා දඬුවම් කරනවා මයි ඒක නිසා කිතන්න එපා හරිද දැන් ප්‍රශ්නේ එතන ඉවර වෙන්නේ නැහැ ඇයි මේ වංචා දූෂණ දැන් මේක මොකද්ද පිළිලයක් වගේ නැත්තම් මේක සමාජ දේහේ පුරාම ගිහින් තියෙන්නේ හැමතැනකම පැතිරලා තියෙන හැමතැනකම පැතිරලා තියෙන සමාජ මේකෙන් මුදව ගන්න ඕන ඊට අමතරව සාමූහිකත්වය නැහැ අපේ සමාජේ හැමෝම තනියම හිතන්නේ මනුස්සකම නැති වෙලා තියෙන්නේ අනිකා ගැන හිතන්නේ නැති සමාජයක අපි ජීවත් වෙන්නේ දැන් අර කිව්වේ දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණු සමාජයක අපි ජීවත් වෙන්නේ මුදල් වෙනුවෙන් ලාභ වෙනුවෙන් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණනවා පාසල් ගාව වැඩිහිටියෝ රටක්ද මේක ළමයින්ට අපරාධ කරනවා වැඩිහිටියෝ රටක්ද මේක රටක් කාන්තාවන්ට ගරුවක් ගරුසරු නැතුව ගරු කරන්නේ නැතුව අපරාධ කරනවා පිරිමි ඉන්නවා රටක්ද මේක රටක් නෙවෙයි ඒ නිසා අපි කියන්නේ මොකද්ද මේ සමාජය අපි කාටවත් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නෙවෙයි මේක එකිනෙකාට ගරු කරන්නේ එකිනෙකා අතර ගැටුම් තියෙන්නේ කතා කරන භාෂාව අතර ගැටුම් අදහන ආගම අතර ගැටුම් අඳින ඇඳුම අතර ගැටුම් කොහොමද රටක් මිශ්‍රවට යන්නේ ඉතින් අපි ඔක්කොම එකට ජීවත් වෙන්න ඕන නේද අපිට මොකක්ද ඕන කම තියෙන්නේ මනුෂ්‍යත්වයෙන් රටක් අපිට ඕන
සහකම්පණය තියෙන සමාජයක් අපට ඕන. සහකම්පණය තියෙන මිනිස්සෙක් අපට ඕන. මිනිස්සුන්ට ගෞරවයෙන් සලකන්න පුළුවන් මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන් රටක් අපිට ඕන. දැන් අපේ රටේ ආදරය නැහැ. ඒක ඇත්තෙම නැහැ. අපි හැමෝටම පේන්නේ කෙනෙක් තරහකාරයෝ වගේ. එහෙම රටක ජීවත් වෙන්න මිනිස්සු අපිට මේ සමාජය තුළ විශාල සමාජීය පරිවර්තනයක් කරන්න තියෙනවා. අපි අලුත් මිනිස්සෙක් හදන්න ඕන. කොහොම මිනිස්සෙක්ද? සාමූහිකව හිතන, රට ගැන හිතන, සහකම්පණය තියෙන, අනුන්ගේ දුකේදී උණු වෙන, අනුන්ගේ සතුටේ සතුටු වෙන, තරහ ඊර්ෂ්‍යා නැති, දරුවන්ට ආදරෙන් සලකන, කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සමාජයක් අපිට ඕනේ නැද්ද? මේ මිනිස්සෙක් ඕනේ නැද්ද? අපි මේ මිනිස්සෙක් අපි හදන්න ඕන. හදන්න පුළුවන්. උපදින්නේ එහෙම මිනිස්සුනේ. උපදින්නේ එහෙම මිනිස්සු. හැබැයි ඒ වගේ උපදින මිනිස්සු විනාශ කරන්න මොකෙන්ද මේ අපි ජීවත් වෙන සමාජය තුළේ? එහෙනම් සමාජය වෙනස් කළ යුතුව තියෙන අනිවාර්යයෙන්ම වඩා යහපත් මානවවාදී සමාජයක් අපි හදන්න ඕන. ඒකට අපි හැමදෙනාම අත්වල බැඳ ගන්න ඕනේ. අපි ඉස්සරහින් ලොකු අභියෝගයක් ඒක. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ නිදහස නැහැ. දැන් බලන්නකෝ පහුගිය 4 වෙනිදා රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා නේද කොඩිය උස්සලා මූදට වෙඩි තියලා මාළු බය කරලා නිදහස ඇමරුවා. මූදට වෙඩි තිබ්බන් වෙන මොකක්වත් නැහැ මාළු බය නැතර වෙන්නේ ඔකේ. එතකොට නිදහස ඇමරුවා. නිදහසක් අපිට තියනවද? නිදහසක් නැහැ. දැන් මේ වෙලාවෙත් අපේ රටේ ලංකාවේ ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්තියේ තීන්දුව කරන්නේ කවුද? ජනාධිපති රනිල් වික්‍රමසිංහද? මුදල් ඇමති රනිල් වික්‍රමසිංහද? නැහැ. අපේ රටේ දැනුත් මූල්‍ය ප්‍රතිපත්තිය තීන්දු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යට වෙලා ඉන්නේ, ධන ගහලා ඉන්නේ. හැබැයි උස්සන කොඩිය ගිහිල්ලා වෙඩි දින මූදට වැඩක් නෑ ඕකෙන්. රට අපේ නෙමෙයි. ඒ නිසා ලංකාවේ ස්වාධීනත්වය අපට නෑ දැන්. ස්වෛරීත්‍ය අපට නෑ. අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තීන්දු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපේ රටේ අයිතිය අපට නෑ. රනිල් වික්‍රමසිංහ අපේ රටේ ජනතාව දුප්පත් ජනතාව අමාරුවෙන් ජීවත් වෙන ජනතාව එදා වෙල නැති ජනතාව බස් එකට ගියාක හොයාගන්න බැරි ජනතාව දඹුල්ලට ගෙන්නනවා හම්බන්තොට මොරරාගල පැත්තේ ඇදින්දලා ඔප්පු දෙන්න. හැබැයි අපිට ඔප්පු දෙන්න ගෙන්නනවා ඉඩම් දෙන්නේ කාටද? ඉඩම් දෙන්නේ විදේශිකයන්ට. දැන් ඔය අමූල් කියන සමාගම මෙහෙට ගෙන්න හදනවනේ. ඉන්දියාවේ තියෙන සමාගම කිරි සමාගමක් අමූල් කියලා. ඒක සමුපකාරයක් ඉන්දියාවේ. ඇතගත්තොත් ඒක අධ්‍යයනය කරන හොඳ වැඩක් ඉන්දියාවේ ඇතුළේ ඒක. ගොවියෝකතුල සොම්පකරක් කරන කිරි සොම්පකරය අමු. හැබැයි ඒගොල්ලෝ මෙහෙට එන්නේ සොම්පකර දානද නැහැ. රනිල් වික්‍රමසිංහ ඒගොල්ලෝ මෙහෙට එන්න කියලා ලංකාවේ NLD වික්සතුව තියෙන කිරි ගොය පොල්ල 31ක් 30කම දෙන්න හදනවා. අර ගොල්ලෝ ඉල්ලගෙන එකයි. ওই පොළොන්නරුව එකක්. නැහැ එකක් නෙවෙයි ඔක්කොම ගන්න කියලා ඔක්කොම දෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කිරි ගොය පොල් විතරක් නෙමෙයි. කිරි ගොය පොල් දුන්නම හරක් ටික යනෝනේ. හරක්ද ප්‍රශ්නේ? හරක් නෙවෙයි ප්‍රශ්නේ. හරක් නම් කොච්චර ඉන්නවද නේද? හරක් නෙවෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඒ ගොවි පොළවල් 30ක සතුව තියෙනවා අක්කර 28000ක් ඉඩම් කෘෂි ඉඩම් අක්කර 28000ක් දැන් අක්කර 28000ත් එක දෙන්න යන්නේ මේක ඊට පස්සේ මොකදලා තියෙන්නේ අපේ රටේ වටිනා කෘෂි ඉඩම් අක්කර 28000ක් අපට නැති වෙනවා ඉතින් අපි නිදහස්ද එතකොට අපි මොකෙන්ද ආර්ථිකය හදන්නේ දැන් අපට ආර්ථිකය හදන්න වටිනා සම්පත තමයි වරායව දැන් කෝයව හම්බන්තොට වරාය කවුද නේදුවා දැන් කාටද අයිති ඒක අයිති චීනයට අවුරුදු 99ක් යනකම් චීනයට අයිති ඉතින් අපේ නෙවෙයි අපි වරායක් හදලා තිනේ හැබැයි අපට අයිතියක් නැහැ කොළඹ වරායේ ජැටි අපට තියෙන එකයි ටික ඔක්කොම අයිති විදිහට සමාගම් වලට ඒ නිසා අපේ රටේ සම්පත් අපට නැති කරලා තියෙන්නේ ණය කාලා කාලා ණයට හිලව් වෙන්න වරාය විකුණනවා ජැටි විකුණනවා තෙල් ටැංකි විකුණනවා අපේ රටේ ආර්ථික අයිති අපට අහිමි කරලා දැන් තෙල් බෙදන්නේ කවුද කියන්නේ කොහොමද දවසට අපේ රටේ තෙල් හරන්නේ පිටින් ගැලලා තෙල් බෙදන්නේ පිටින් ගෙන තෙල් ටික බෙදන්න බෑ ලංකාවේ ඇයිට ඒකට කම්පැනි ඇවිල්ලා දෙකක් කොහෙන්ද එකක් ඉන්දියාවෙන් IOC ඇවිල්ලා චීනෙන් සිනෝපෙක් ඇවිල්ලා